හබල හරිදේ බලා ලංකරගන්න. වැරදි නිවැරදි කිරීම කියන මේ මාත්‍රකාවත් එක්ක අධ අපි භාවනා කරමු. ඔබේ මගේ ජීවිතේ වැරදි ඕන තරන් ඇති. වැරදි නොකරණ මිනිස්සු හොයාගන්න කළ හිසි නැහැ. එකන් අදහස් කරන්න අපි පොඩි පොඩි විදියට හෝ අඩු වැඩි විදියට හෝ මැද අග. විදිහට අපි ඇති වැරදි වෙනවා. අපි ස්ත්‍රවෙලාම එක පිළිගණ්ඩ වෙනවා අපේ අති නඋත් මගේ ආචනුත් වැරදි වෙනවා කියන එක. හැබැයි දක්ෂකමයන්නේ වැරැද්ද නිවැරදි කරගන්නාව උත්සාහය. වැරැද්ද නිවැරදි කරගන්නට ඔබ උත්සාගන්න කෙනෙක් ද මිනිස්සු වෙන අපි වැරදි කරනවා තමයි. මම දන්නක ඔබට තේරණවාද කියලා මිනිස්සු වෙන අපි වැරදි කරනවා තමයි. නමුත් අපි නිවැරදි කරගන්න උත්සාහ ගන්නවාද මොනවද මගේ ජීවිතේ හදාගන්නට උත්සාහරන්තියෙන්නේ. ඊට පෙර මං ඔබත් එක භවනා කරන්න කැමති අපේ අතින් වෙන අඩුපාඩුකන්. අපේ අතින් වෙන වැරදි අයහපත් ක්‍රියා මොනවාද සමාර වෙලාට අපි බොරු කියනවා අපි හොරකම් කරනවා අපි මිනිස්සුන් රවට්ටනවා අප මිනිස්සුන්ගේ නම කැත කරන්නට මාන බලනවා. කියලාම් කියනවා ඕපු දූ පොල නිියලෙනවා දහසුකුත් වැරදි අඩුපාඩු අපේ තියෙනවා. බරපතලා පවා වැරදි අපි කරනවා. මෙතන ලොකුම් ප්‍රශ්ට මයි එකනෙකාගේ වැරදි අපිට පේනවා. මේ ඇස් දෙකෙන් එකනෙකාගේ වැරදි අපිට නිතරම හැමදාම හැම මොහොතට පේනවා. එක ඇත්ත. නමුත් මම මගේ වැරදිවලට කොපමන අදිද කොපමන අවදීද එ ගැන සරල වියවාහරෙන් කිවොත් මම වැරද්දක් කලා කියලා මට හැඟෙනවාද. ඔක බහනක පැත්තකුත් තියෙනවා. මම වැරදි කරලා නමුත් මට දැනිල නෑමං වැරද්දක් කරලා කියලා. එහෙම ඉන්නේ. ප්‍රමතක ඇක්තරා දවසගේම සිද්ධක් වෙනවා. පාසලේ පොඩි දරුවෙක්. මේ අම්ම තාත්තා හොඳ පවුල් ජිවිත ගත කරන අය. මේ දරුවා දිනපතාම පාසලෙන් පොඩි දෙයක් හොරකම් කරනවා. මකනයක් ෝ පැන්සලක්කෝ කටරකක්හරි පොතක්හරි පෑනකරි මේ පොඩි දෙයක් හොරකන් කරනවා පුරුද්ධක් විදිහට වැරැද්ද පුරුද්ධ වෙන එක බහනකයි. වැරද පුරද්ධ වෙච්ච පුචි දරුවක් මෙයා හැමද ෑම ොරක කරනවා දැන් අපින කියන්නේ එක හොරකන් කරනවායි කියලා නමු ඒ පුතරාගෙන් අපි හැබෝ දවසක් ඇයි පුතේ ඔයා මෙහෙම හොරකන් කරන්නේ. ඒලා මෙයා අපිට කියනවා මම හොරකන් කරන්නේ. මෙවා හොරකන්ද පාද. මේ දාළගිය මකනයක් මං අරංගියා. මේ දාළගිය පස්සතුලක් පං අරංගියා, මේ ගෙතන තිබ මං ගත්තා. ඉතින් පතිවක් කියලද ගත්තේ කියල ගණඩ කියන්න කෙනෙක් ඉඩ පැපාද.ඉනිසා මං ගත්තා. බොහෝ වෙලාවට අපි අතින් වැරදි වෙනවා ලස්සන වචනයක් තියෙනවා. සුන්දර වචනයක් තියෙනවා. මගේ වචන කියන්නං. අපි වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට කරන්නේ වැරැද්ද සාධාරණයි කියලා. අපි විසිම ඔප්පු කරගන්නවා. මේ වැරැද්ද සාධාරණයගල අපි ගොඩ දෙනෙ කොප්පු කරන්නු සසාහගන්නවා මට ගැහැව්වා මමක් ගැහැව්වා. මට බැන්න මමත් බැන්නා. මාව රැවැට්ටවා ම මත රැවැැට්ටවා මිනිස්ේ ගොඩ දෙනෙක් ඇතන ඉන්නවනේ. ඔබත් මමත් එත ඉන්නවා වෙන්න පුළුවන්. මගේ අසරණකමු තුළ මගේ තනිවීම තුළ මගේ අමත්තකවීම තුළ මගේ අතර මංවීම තුළ ොරමක් කරන්න සිද වනාා මට බොරුවක් කියන්න සිදුවනා එහම කිව නැත්තා මට මහා ප්‍රශ්නයක් වෙනවා ඉතින් මමයේද එක් කලා ඉතින් මොකද. ඉති මොකද අර්සාමාන්‍යෙන් කියන්නේ මමනං කළේ එක මම නම් වග කියම ගන්නේ ඔබට මොකද. ගොඩ දෙනෙක් අපි වැරදි කර කර ඒ වැරැද්ද රහා බලබල අපි තම කෙනෙකුට ඇගිල්ල දික්කරමිින් අපි අපි වසාධාරණීය කරනවා මේක කළේ මට ඕන නිසා කියලා. ඔබත් පොඩා හිතර බලන්න්න. පොඩක් ත ලන්. ඔබ වැරැද්දක් කලා ඒ හොඳ නැහැ කියන තැනට අවදි වෙන තා කල් අපි ගොඩ දෙනෙක් වැරැද්දරහා බලබල ඉන්නවා. පෞ්කර කර ඉන්නවා. හරියට ඔට මත කැති මං ඔබේ භාවනාවට අරගෙනාවේ සුදුජජහන්තුමාගේ සුභාරංචි අටවන්න පරිච්චේදේ එක සිට පටන්ගන්නවා මාතෘකාව තියෙන්නේ පවකාරියට ගල් ගැසීමම, ැ මාත්‍රකාාව නන් තිනවා පෞකාරයට ගල් ගැසීම කියලා. නමුත් ඒ සිද්ධය ඇතුළේ පෞකාරයට ගල් ගසන්න නෑ. ගල් ගහන්න නෑන. නොව මාතෘටවා තියන ගල් ගැසීම කියලා. අපි දකිනම් මෙතන. මිනිස්සු පෞකරපු මිනිස්සු පෞකරණ එ නැත්තම් පවක් කරමින් සිටි කාන්තාවකට ගල් ගහන්නට දඩුවම් දෙන්නට එ මහා චෝදනාවක්ෙක් නවා ජේසු ලඟට. ජසු පැහැදිලි. ඔබ අතර පවක් කර නැති තැනැත්තා පලවෙනි ගල ඇයට ගසන්න. අපි දකනෝයිට පස්ේ ඒ පුද්ගලයෝ තන් ජාතිය තිබුණු ගල්ටික දාලාමඉන්න යනවා ඒ තමන් හිටපු තැන්ගොලට. මමුත්ඒේ ජේසු කොතනකවත් අහන්න නැහැ ඔබ මොනවද කරපු පව්. ඔබ මොනවද කරපු වැරදිගලනමේ යහන්නේ. ඔබ පවක් කලා නම් ඔබට තවකෙනකෝට ඇැගිල්ලදි කර ඩ අයිතියක් ැෑැ ඔබ බවක් නොකරනං ඔබට පුළුවන් කෙලින් සිට යම් කෙනෙකුවා ආමත්‍රය කන කරන දේසුම මේ කියව ඇතුල බෝම ලස්ස තනක්නවා. දෙ වහන්සේ සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් දිගින් දිගට ප්‍රශ්න කර දී වහන්සේ කෙලිම් ට ඔවුන් අමතා. උහන්සේ විිතරයි කොන්ද කෙලින් තියක ඔවන්ු අමතන්න හයයක් කියෙනෙකොද උහසේ පව කරලා නැති නිසා. මස ආයිස්සරයකි දකිනවා ඉතිරි වූයේ ජෙසු වහන්සේද ඉශත්‍රියද පමණකි ජස වහන්සේද ස්ත්‍රීක පමණෙකි ජසු වහන්සේ කෙලින් සිට ඇත කටාඋනාසේ දෙවිනිසැරත් කෙලින් සිට ඇට කතා කරමින් කියනවා ඉස්ත්‍රී ඔවුහු කොහේදඒ කවුරුත්තට වරද තැබවේ නැතයි නේද තම මිනිස්සු වැරදි කරපුහම ඔන්ට කෙලින් සිට කතා කරන්න හයියක් නැහැ ඒක තමා ඇත්ත මම කොහොමද තව කෙනෙක්කු ගේට ඇංගිල්ලදික් කල්ලා වැරදි පෙන්නුම් කරන මග වැදියාගෙන. ඔයක ලස්සන කතන්දරයේ තමයි ම වැරදිට ගන්න එපා මේ වචනටිකම කිව්ව කියලා සමහර පාපුච්චාරණය කරන්නට අපි පිතුමල්ලා විදිහට පල්ලි මංගල්ලය එමන් නැත්තන් පල්ලි විශේෂ අවස්ථාවකදී සූදානන් කරනවා. යි දහම් පාසල්ලු ගන්වන සමහර ගුරුවර ගුරුවරියන්. සමහර වැඩිහිටියන්, සමහර දෙමාවපියන්. හොම හයිියෙන් ඇයි කහලා කියනවා. ළමයි ගිල්ල පාපුච්චාරණය කරගන්න ඕන. සමහර වෙලාට ඒ අයි යන්නේ නෑ. ඒයි යන්නේ නෑ. ඇහළ වෙලොත් මකක්ද ප්‍රශ්නය. සමහර වෙලා ටොවන් පාපුච්චාරණය කරලත් නෑහ. ඔවුන් පාපුච්චාරණය කන ලැජ්ජයි අර ළමයි සරහ ළමයිහිදයි අනේ මේ ගුරුවරයක් පව්කරලනේ ඉතින් කමක් නෑ. ඔබාතින් සුළුහෝ මහාහෝ මධ්‍යහෝ ප්‍රමාණය පවක් කරලා නම්. ඒ නිවැරදි කරගන්න එකට සමාව ඉල්ලගන්න එක ලැද්ජවින්න කරණනාවක් නෙවේ එත් අපි හිතනවා මම පාපුචාරණය කරන්න පිහිතුමක් ගවට ගියොත් මිනිස්සු මං ගෙන මොනවාද හිතන්නේ. මිනිස් ෝබ ගන මුකුත් හිතන්නේ. මිනිස් හෝබ ගැන සතුරු වෙනවයි ඔබේ පවු්නිකං හිතන්නකෝ ඔබ අපිරිසිදුනම් පල්ලියට එන්නේ ගදගහනම් ඉති ඔබ නාලයින එක හොඳ නැද්ද නාම් නැතුව අර ගදගගහයින්න නේ නම් ප්‍රශ්නය බේ වැරදි නිවැරදි කරගන්නට ඔබ උත්සහගන්න. වැරදි නිවැරදි කරගන්නට පොඩි නම් ශීලීභාවයක් ඔබට ඇතිකරගන්න සිද්ධ වෙනවා මයි. එඒන් නම්ම ශීලීබාවය ඇතිකර ගන්නවා කියන්නේ. ඔබේ වැරැද්ද ඔබ දැනගත යුතු එක. ඒගැන්න මම වැරැද්දක් කලා වහාම මට දැනවා ම වැරැද්ද කලා කියලා. අනත්තික තමයි තව කෙනෙක් ඔබ කළ වැරැද්ද පෙන්වලා දෙන විටක. ඔබ බයිනැතුේ වැරද්ද පිළිගන්න. බොහෝ වෙලාවට වෙන්නේ උදාහරණයක්. මම තව කෙනගේ වැරද්ද පෙන්වා කියන්නකු. මම තව කෙනෙක්ෙ වැරද්ද පෙන්වා. පුතේ ඔයා මෙන්න මේ වචනෙන් නිතරම කියවා මේ වචන කියන්න එපා. ඔයා මම දැකලතියෙන පපුතේ අවස්ථා දෙකතුනකදදි හොරකම් කරනවා ඔය පුතේ හොරකං කරඩ එපා බොහෝ වෙලාවැට වෙන්නේ වැරැද්දක් පෙන්වලා දීපු සැනිම් ඒ පුද්ගලයා පටන් ගන්නවා. වැරැද්ද පෙන්වලා දීපු කෙනගේ වැරදි හොයාගෙන හොයාගෙන හොයාගන යන්ඩ සහ ඒ පුද්ගලයාව නැති කරලා දාන්න. ඒ පුද්ගල ෑව සිද්ධියෙන් අයිංකරල දාන්න. එක මරලදාන්න. ඒමිසක් තමන් කළ වැරැද්ද නිවැරදි කරගන්න ඕනයි කෙන සිතුවිලොට ඇතුළු වෙන අය හරි අඩුයි. අපි අතර ගොඩ දෙනෙක් කහෙමින්වා. ඔබ මමත් එතෙන්ට ඇතුළු විය හැකි ඔබේ අඩු පාඩුකමත් තව කෙනෙක් පෙන්වලා දුන්ටු සැන ඔබ ලබලවෙන්නෙපා මතකතියාගන්ඩ ඔබේ අඩු පාඩුකම කඔබේ දුරුල දන තව කෙනෙක් පෙන්වල දෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් එක් ප්‍රධහන චේතනාවත් දෙකක්ක් එකක් ඇවිල් ඔබෝ වට්ටන් අනිත් පැත් ඇවිල් ඔබව නිවැරදි කරලා ස්සරහට හොඳ කෙනෙක් විදිහට අරංයන්න මට මතකය මගේ මධදක ීමක් ගන්න ඔබට ඒ ඔබට ශක්තියක් වේද. මටක එමන් දවසක් පූජාවට යන්න කලින් මගේ ලෝගුව ඇඳුම සාමන දාගන්න පූජදුන් තියන්නේ ඒ දාලා දැ ඒ අපි පූජයදුන් ඇදගත් ස්ථානේ අ සමරල පල්ලි අප ස්තන දුන්දනවානේ එතට කන්නාඩියයක්ක් නෑහ තැ මට මගේ මූන කොන්්ඩෙ බලාගන්න ඩුවමනාවක් තිබුණා එස් එක්ක දරුවෙක් කැවිල්ලා මටකෙන පාද මේ පාද ඇහේ කොනක පොඩි දේවල්තිකක් තියෙනවා සහ උහන්සගේ කොණ්ඩ මේ හරි අවුල් වෙලා මේ පූජාව දරන දරුවක් වල මට කියනවා. හස්සේ මමක තැන්කිපුතේ කියලා මේ මමඒ පිහාාගතතා ලංස්ුවී පස කොන්ඩ හදාගත්තා. දැන් ඕක මිමෙන්ට තිබරනේ ඒ පුඩිදරුව වෙල්ලා මට කියනකොට ම තිබුණ දරට යින්්ඩ යා කවුද මගේ අඩු පාරු පෙනනුල දෙෙන්න්න. ඔයා ඔයාගේමටක් බලාකන්න මංමගේ මූුණයි නහයයි කටයි හොලුවයි මම් බලාගන්න එම කියන්න තිබුණනේ ඒ මිහම පෙන්නුවේ ම යන්න අල්තාරිස්්‍රරහට මිනිස් ගොට දෙනෙක් මදයා බලංගඉන්නවා පිතුමාව ලස්සන කරලා නිවැරදි කරලා මම යවන් ඩෝනා. හොඳයි නේ සිතුවිල් මංගේ පුොඩි දරුවන් ඇත්තර මැව්වා ඇයි පුතේ ඔයා මේ අඩුපාලු පෙන්වල දුන්නේ. පස්සේ තමයිකිව පාද මෙන්න මේ හේතුව නිසා ඔබහන් සීස්ත්‍ර හට යන නිසා මෙතන කන්නාඩිය නැතිබවත්ම දන්න නිසා. ඒක හොඳයි. හොඳයි ඔබේ මගේ ජීවිතය තම කෙනෙ ඔබේ අඩු පාඩුකම් පෙෙනල දෙන කොට ඔබ සතුට වෙන්න ඔබ සතුරුවෙන්න මට පතකයි මම දේශනා කරන්න ගත්ත මුල්කාලවලදත් එක වයසගම්මගෙනක් මඟ තන වරුදු අසුවක්විතර වයිසකයා විශ්‍රාමකය ගුරුවරයක්. ඇහැවිල්ලගෙන පාද ඔබහන්සේගේ දේශනාවල්වල මෙන්න මේ වචනය ඔබවහන්සේ වැඩිපුර පාවිච්චි කලාා ඒ වචනේ පාවිච්චි කරන්න එපා පාද එක වචනයක් මං හිතන්නේ වචනය තිබනොය මාරයි කියන වචනය ඒ අම්ම මටැවිල්ල කියවා පාද නිතර මේ වචන දේශනා කරන්න දෙපා ඒ වෙනුවට පාද ඔපට වහන්සට පුළුවන් ලස්සන වචචනටයක් කියන්ඩ පුදුම ආකාරයි විස්්පජනකයි හිතාගණ්ඩ බෑ ප්‍රාති ආර්යාාත්මකයි අර වචන වෙනුවට ඔබහන් සෙමින්න මේ වචන දාලා දේශනාවට හදාගණ්ඩ ඔවු එහෙම කෙනෙක් ඇවිල්ලම් මගේ දේශනාව කඩුපාඩුවක් පෙනිමල දෙනවා ස්තුූතියි ඒයිමටයා පෙන්වල දුන්නේ එයා දන්න දේ තව කෙනනකොටයා කියලා දුන්නනාඒක නිවැරදි කර ගැීම කරගන්න කියලා හැබැයි මේක්ත් මදක තියාගන්න. ඔබ නිවැරදි කර ගැනීමේ සම්පූර්ණ නිදහස් ඔබට තියෙනවා කෙනෙක් අඩු පාඩුකම් පෙන්වා කියලා ඔබ නිවැරදි කර ගත යුතුම නැහැ ඔබට හිතනවන නැහැ මටේක ෝන් නැහැයි කියලා ඔබ වැරැද්දත් එක් මතව යන්න පුළුවන් ඔකට හොඳ මුදාහරණයක් තුමා මම දකින්නේ ඔබේ ගෙවල්වල ඔය වතුවල ගස් තියෙනවානේ මහා විශාල ගස් ඔය ගස් වලට සහර වෙලාව ධර්පෙරි අර ඉංගිසි කියලා පැරසහිටයක් එමන ඇත්තම් සිංහලෙන් පරපෝෂිත ගස්. පෝට කියලා වචනය සාමාන්‍ය පාවිච්චි කරනවා එම ඇත්තම් සිංහලෙන් තවෙන වචනය පිළිලයක් කියලා. පිරිල සහිත ගස්. මහා ගහකට ගම්ම එකක් වගේ ඇවිල්ලා වදින ගස් තියන පොඩි පොඩි බීචක් එක. ඇත්තරමකිවෝත් අර මහා ගහට අර වගේ. පරපෝෂිත ගහක්ඇවිල්ල එකතුවෙච්චහම අර මහගහේ සාරය අරගෙන අර අතිරේක ගහ වර්ධන වෙනවා. මල් එකෙත් ගෙඩී හටගන්නවා කරූල් ඇවිල්ලලා පැණි බොනවා සියල්ල වෙනවා හැබැයි ලොකු විනාශස තමයි අර මහගහේ කාලේ අඩුවෙන්ඩ ගන්නවා. ඇයි යාට සිදු වෙනවා තවත් කෙනෙකොට සාරය දෙන්න. වැරැද්දත් මේමගේ තමයි. සමහර වැරදි අපේ ජීවිතයට බද්ධ වෙච්ච හම අපි නොදැනුවත්වම අපේ ජීවිත කාලය අඩුවෙනවා අපි විකෘති වෙනවා. අවසානයේ සමහර එවැනි පරපෝෂිත ගස් අර මහ ගහ වෙලාගන්නවා. මහගහ වෙලාගන්නව වෙතරක් නෙමෙයි ඒ මහගහ නැතිවෙන තත්ත්රම පත් කරලා අර පරපෝෂිතයා නියම ගහක් මහ ගහක් බවට පත්වෙනවා. අර ආරම්භක ගස නැති වෙනවා. ඔබේ මගගේ ජීවිතයටත් වැරැද්ද පුරද්ධ වෙච්චාම වැරැද්ද බර අපිට දැනෙන් නැතිවුණු තැන අපි නොදැනුවත්වම අපි අපේ ජීවත විකෘති කරන්න ඉතින් බට ආරාධනාව කරන ොබ සරල් ආරාධනාවක් එක තියෙන්නේ ඔබ නිවැරදි කරගන්නට ආශාව ඇති කරගන්න ඔබ අම්ෙක් තාතෙක් විදිහයටට මෙෙනහෙ කළ බණන්නකෝ. ඔබේ අම්මතාත්තගෙන භූමිකාව ඇතුන් අපි කොතරම් නම් වැරදි කරනවද මට මතක ඇතරාද අවස්සක එක අම්ම කෙනෙ දරුවකට බොම අ සැබි වචනවලින් ආමන්ත්‍රනය කරන මටේ වචන මේ නාලිකාව කියන්න බැෑ ඒත් ඔබට තේරෙන අම්මුණනාද කිය උත්සාහගන්න කියලා. අසැබි වන. දරාගන්ඩ බැරි අසැබි වචනවලින් මේ අම්ම දරුවක්කුට බගනවා. මේ වචනවාලාවට ඇහුංකන් දෙෙනවා එහාගෙදර මැදි වයසි අම්ම කියන්නේෙ. පස්ස මේ අම්ම ඇවිල් අර තරුණ අම්මට කියනවා නංගී. හොම දරුවට බයින් දෙපා මොකදඔය දරුවගේ මලේ තාම වර්ධන වෙන කාලේ මේ වචන මේ දරුවට ගිහාම හරි අමාරුයි ඒවා ධරණය කරගන්න ප්‍රවේශං වෙන්න කියලා අර මැදි වයසේ අම්ම අර තරුණ අම්මට කියනවා.ල්ල දන්නවදේ තරුණු අම්ම කිව්ව කතන්දරේ එකත් සාවාන්‍යව හරෙන්න්නේ මේ කිව්වේ අසග විදිරමඳමයි කිව්වේ මේ තරුණ අම්ම කියනවා අක්කේ අක් අක්කවැට බලාගන්නකෝ ම මංගේල් ළමයි හදාගන්න ඔයා ඔයාගේ ළමයි හදදාගන්නම මගේ ළමයි හදගන්න. දැමකදුන්නේේ. හොඳ හිතන් තමයි නිවැරදි කරන්නට ඉදිරිපත් වනේ නමුත් අරකෙන ඒක භාරගත්තය වැරදි ඇසිකින්. අවසානයේදී අවසානයේදී ඇත්ත්‍රම කියන්න ඕනා මට මේ ලඟදි ආරංචි වෙනවා ඒ දරුවවා මේ වෙන කොට බන්ධනාගාර ගත වෙලා ඒ දරවා එක කියන්න ර අම්මත් එක මහා වගිරයක් ඇතිවෙලා ඒ වෛරේ උඩුදුවලා අවසානයේදී මේ දරුවට ගෙදර ඉන්න තරම් වාතාවරය යන්න ඇයිය රම්මා ඇයව නිවැරදි කරගන්නට ලැබුණ අවස්ථාවෙන් ප්‍රෝජන ගත්ය නැහැ. වැරදි නිවැරදි කරගන්නටත් දිවන් වහන්සේ ඔබට මට ගොඩක් අවස්ථාවල් දීලා තියෙනවා. මේ ලෝකෙට අපිියා එන්නන්නේ නැහැන වැැදි නිවැදි කරගන්න අපි මේ ලෝකෙන් යන්නෙත් වැරදි නිවැරදි කරගෙනම තමයි එහෙම නැත්තම් වැරදි ගොන්න කරපන්නාගෙන තමයි. ති ඔබ උසාහ කරන්ඩ ඇයි අපි වැරදිගොන්න කරපන්නාගෙන මේ ලෝකෙන් යන්න ඒ අර සාවාන්න වවා අපිට මෙහම ගත්ත හැකි. අපි යන මිනිපේටටිය ඇයි අපි පව්වලින් වරකරගන්න ඊට වඩා අපට හොඳ වැඩිරගණඩ පුළුවන්නං එක හොඳ මිනි පෙටියයක්ක් ඒ ිනිිපෙට්ිය ඔසමාගෙන යන්ඩ තරම් මිනිස්සු සතුටයි. බලන්ඩොක පෞ් ගොඩක් කරම මනිස්සුන්ගේ මළගවලවලට එ මනිස්ු මනාද කියන්නේ පව් ගොඩක් කරලා මිය ගිය මනිසුන්ගේ මළගවල්වලට හොඳ මිනිස්සු ගිහා මොනාද කියන්නේ. අම්මෝබිය මනුස්සය මැරිච්චක හොඳයි. දැන්වත් මේ ගම ඉන්න මිනිස්සුන්ට සහනයක්. ඇයි අසැබි වචන කරපු හොරකං, වැරදි අයහපත් ක්‍රියාවන් දැම් මේ ගමේ පොඩ්ඩක් කරි අඩුවයි. මේ මනුසය මිය ගියක් හොයි කියන මිනිස්සෝන තරඟ ඉන්නවා වැරදි මිනිස්සුමිය ගිහාම. පනන්න්න හොඳ මිනිහෙක් මිය ගහා මොනාද කියන්නේ. මේ මනුස්සය තවට ටිකක්කල් ජීවත් වනානං. අපි මේ මනුස්්‍යක ජීවිත දෙෙන් දක්ක හොඳ ගතිගුණ අඩුමතාරමය අපි ඒවා අපේ කරගෙන අපේ ජීවිත ලස්සනකර ගමුයි කෙනනති ඔබට ආරාධනාවක් කරනවා. මේක බොහොම ආද්‍රනී ආරාධනාවක්. වැරද්ද නිවැරදි කරගන්නට ඔබ ලැජ්ජවෙන්ඩපා අපි දකිනවා මේ පෞකාරිස්ත්‍රීව ජීසුනකට ගෙන හැටි. නමු අවසානිදී මේ කාන්තාවත් එක්ක ජියසුගේ පොඩි කතාාවහක් යනවා. ඇග අහනවා ඒ කවුරුත් ඔබට වරද තැබිවේ නැහැනේද. ඔබ කළ වැරැද්ද පෙන්වලා දෙන්නට ඒ වැරද්දත්තෙක් ඔබ මහා වැරද්දක් කරනම කළ චෝදනා කලේ නැහැනේද. ස්වාමිනි නැතැයි ඈකීවාය. මමත් ඔබට වරද නොතබමි. යන්න මින් පසු තවත් පවු නොකරන්නඇයි උන්වහන්සේ ඇයට වදාලසේක. යන්න. බ නිවැරදි කරගත් තම ජේසු කියන්නෙත් මෙචරයි ඔබ යන්න හැවයි ඔබ මීට වඩා වැරදි කරන්න යන්ඩපා. මොකද ඔබේ එක වැරද්දක් නිවැරදි කරගත්තා කියන්නේ ඔබට තව වැරදි කරන්නට ලැබෙන ලයිශන්න එකක් නෙමේ. අවසරපත්වයක් නෙමෙයි අපි අ එහෙම ඉතනවානේ ඔන්න මංගිල පාපුච්චාණය කලා ඒක කියන්නේ මං ආයෙත් ඔන්න තව පව් ගොඩක් කරග්ඩඕන ඊළඟ පාපුච්චාණය දක්වා නැෑහෙම නෙමේ. හෙම ගන්ඩා ඔබ මෙදා සැරේ පාපුච්චාරණයක් කළා කියන්නේ ඔබට අවස්ථාව දෙනවා ඔබේ ජීවිතය අලුත්කරගණ්ඩ නිවැරදි කරගත්තර පස්සේ පවු් නොකරන්න පව් පැත්තට යොමු නොවෙන් ඔබ වග බලාග නිති ඔබට ඒ ආරාධනාවස් සමඟ හබල හරිදේ බලා ලංකරගන්නටයි මේ ආරාධනාව. හරිදේවල් එක්ක ගමන ගියොත් ඔබට පුළුවන් නිවැරදි ගමනක් කියන්න ඔබට ජෙස්පීටයි